ගෙන් කතා කරා. නමුත් ඒක සාමාන්‍ය දෙයක්. මොකද මේ මෙවැනි ගොඩනැගිල්ල කඩන් දැනකොට ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට මට යුතුකමක් තියෙනවා ඒව ආරක්ෂා කරන්න. ඉතින් පැහැදිලිවම මම කියන්නේ මෙතන මේ අපේ හිටපු නගරාධිපති මේ පිටිපස්සේ හිටියා. විශේෂයෙන් මම මතක් කරන්න කැමති නූරෙලිය DDC මීටිමේ ශිවලිංග මැතිතුමා ඇතුළේ දමිළ මන්ත්‍රීවරු එක ගොඩනැගිල්ලක් එස් විදිසානායක මැතිතුමා ගලවන්න කියලා නියෝගයට නැගිටලා ගියා මේ මීටිමේ. තමුන්වන්සට මතක ඇති එක. එතකොට එවැනි අවස්ථාවක් ශිවලිංග මැතිතුමාට පුළුවන් නම් එතුමාගේ මිනිස්සු වෙනුවෙන් කරන්න මට කිසිම පැකිලීමක් නැහැ. නූරෙලිය මේ කොල්ලෙක් වෙනුවෙන් මෙහෙම ක්‍රියාවක් කරනවා. මම ඒක ආයත් කරනවා. නමුත් ඊයේ ගිහිල්ලා ගොඩනැගිල්ල කැඩුවා. අද උසාවි නියෝගයක් ගන්න තිබ්බ අවස්ථාව. ඊයේ රෑ ගිහිල්ලා ඊයේ හැන්දෑවේ පහට ගිහිල්ලා ගොඩනැගිල්ල කැඩුවා. පොලිසිය 150ක් අරගෙන ගියා ගොඩනැගිල්ල කඩන්න. එතකොට විශේෂයෙන්ම මේ සිංහල ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම මේ පීඩිත ජනතාව වෙනුවෙන් ඔයගේ ස්ලෝගන්ස් ටිකක් ගහලා තමයි මේ ආණ්ඩුව මේ පිහිටෙව්වේ. නමුත් අද අපි දකිනවා නූරෙලිය සිද්ධියෙන් ඒ ප්‍රතිපත්ති වලට සම්පූර්ණයෙන් පටහැනි ආණ්ඩුව ක්‍රියා කරනවා. එතන පවුල් 60ක් පමණ ඒ ව්‍යාපාරයෙන් නඩත්තු වෙනවා. දැන් හෙට ඉඳලා ඒගොල්ලන්ට ආදායමක් නේ පවුල් වලට. ලබන මාසෙ ඉඳලා ඒ පවුල් 40 බඩගින්නේ. ඉතින් මේවට විරුද්ධව තමයි මම එදා ගිහිල්ලා කතා කරේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.